අයි බෝවන් ඉතින් අද අපි කටට කියලා දෙන්නේ මේ හැමෝම අහන ප්‍රශ්නයක් ගැන ඒ තමයි තුඹ කරවිල මේ ශාකේ පල හටගන්නේ නැත්තේ ඇයි අපි ඉතින් දන්නවා තුඹ කරවිල කියන්නේ සාමාන්‍ය කැලේ ඉබේ වැවෙන ශාකයක් දැන් කට්ටිය ගවල හැදුවට මේක ඉබේ වැවෙන ශාකයක් කැලෑවල් වල ඕන තරම් හොයාගන්න පුළුවන් ඒ හැබැයි ඉස්සර ඉතින් මේ කට්ටිය දැන් වර්තමානයේ වෙනකොට තමන්ගේ කිවල් වල මේ තුඹ කරවිල වලක් දෙකක් හදාගන්න තාමත් ආසාවෙන් ඉන්නකෝ ඉතාම ගුණදායක කරවිල වර්ගයක් ඉතින් මෙහෙම තියෙද මේ හැමෝම අහන ප්‍රශ්නේ තමයි මේ තුඹ කරවිල වල යන උඩට මේ වගේ නමුත් කිසිම පළදාවක් හටගන්නේ නැත්තේ ඇයි ඔව් ඒකට හේතුවක් තියෙනවා ඔය කටි දන්නේ නැතුව ඇති තුඹ කරවිල වැඩේ පිරිමි ගෑනු කියලා ශාක වර්ග දෙකක් තියෙනවා කොහොමද අපි මේ තුඹ කරවිල වැඩේ පිරිමි ගෑනු කියලා දෙවර්ගයක් හඳුනාගන්නේ මෙන්න මේ තුඹ කරවිල වැඩේ පක්ෂයක මෙන්න මේ ආකාරයට කොටස් ගොඩාක් බෙදලා තියෙනවා නම් ඒ කියන්නේ පක්ෂයේ කිහිපයකට බෙදලා තියෙනවා නම් ඒක අනිවාර්යෙන් පිරිමි ශාකයක් කියන්නේ පිරිමි වැලක්. ඒ වගේම පක්ෂ මෙන්න මේ ආකාරයට. මේ තියෙන මෙන්න මේ ආකාරයේ කොටස් තුනක් විතරක් පමණක් තියෙනවා නම් මෙන්න මේක තමයි ගෑනු ශක්‍ය වන්නේ. ඉතින් තමන්ගේ ගෙවත්තේ තුඹ කරවිල වැලක්කින් පළයක් හට ගන්න නම් මෙන්න මේ දෙවර්ගියම තමන්ගේ ගෙවත්තේ තිබිය යුතු වීම අනිවාර්ය වෙනවා. මොකද තියෙන්නේ කාන්තා ශාකයක් එහෙම නැත්නම් ගෑනු ශාකයක් පමණක් නම් එහෙම නැත්නම් පිරිමි ශාකයක් පමණක් නම් කවදාවත් පලයක් ලබා ගන්න බෑ. ඉතින් එහෙනම් කරන්න ඕනේ තුඹ කරවිල හොඳ සාර්ථක අස්වැන්නක් ලබා ගන්න නම් නැත්නම් තුඹ කරවිල අස්වැන්නක් ලබා ගැනීමට නම් අනිවාර්යෙන් තමන්ගේ ගෙවත්තේ තුඹ කරවිල ගැහණු පිරිමි දෙවර්ගියම තියෙන්න ඕනේ. ඉතින් ඔය කට්ටිය මොන හරි දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා. ඉතින් එහෙනම් අදට ආයුබෝවන් අපි අලුත් දෙයකින් නැවතත් හමු වෙමු.